අයිබෝවන්, ඉතින් මම අදත් අලුත් වීඩියෝයක් අරන් ආවා. අද මම අරන් ආවේ හරික්‍රමයට රසවත් මෑෂ් පොටෑටෝ එකක් හදාගන්න විදිය. ඉතින් මේකට අපි අල ටික බේක් කරගන්න ඕනේ. ඒකට අපි රොක් සෝල්ට් දාපු ට්‍රේ එකක මේ වගේ අල තියාගෙන මෙහෙම උඩින් පිහින් මෙහෙම කඩතුළු කරගන්න පොඩ්ඩක් හිමීට උඩින්. එතකොට ඒක බේක් වෙනකොට පුපුරන්නේ නැහැ. දැන් මේ තියෙන මම බේක් කරගෙන ගත්තේ අල තියෙන්නේ මෙතන. මේක මම 180ට සෙන්ටිග්‍රේඩ් 180ට පැයක් අමාරක් අල 90 මේ වගේ හොඳට කැපෙන විදි ගන්නට බේක් කරගන්න. ඊට පස්සේ මෙන්න මේක අපිට ඕනේ බොහොම සියුම්ම මේ වගේ අපි පෙනේර තියෙන්නේ මේ වගේ යකඩ ඒකට දාලා හොඳට මේක එහෙම සියුම්ම ගන්න. මේ ඔබට පේනෙන්නේ මෙන්න මේ ආකාරයට අපි ඒකේ හොඳටම සියුම් ආකාරයට ඒක අපි අරගන්නවා. ඊට පස්සේ මේකට ඕන කරනවා. දැන් මම මෙතන කිලෝ දෙකක ප්‍රමාණයක් තියෙන නිසා 10% අනුපාතයක් මම එකතු කරනවා ක්‍රීම් සහ බටර්. මෙතන කිලෝ දෙකක් නිසා ක්‍රීම් මිලිලීටර් 20යි බටර් ග්‍රෑම් 200යි. ඉතින් මුලින්ම මෙහෙම භාජනයකට බටර් ග්‍රෑම් 200ක් දාලා බටර් ටික ටික මෙල්ට් වෙනකොට ක්‍රීම් ටිකක් දාගන්නවා. ඔබට පේනවද? මේ දෙක රත් වෙන්න දිනවා. අපි නටවන්න ඕනේ. රත් වෙගෙන එනකොට අපිට පුළුවන් මේ අපි දාගත්ත පොටෑටෝ ටික එකට දාන්න. දාලා හොඳට එක කම්බයින් වෙන එක මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ මේක කිලෝ දෙකක් නිසා මම තේහන් මේ සැන්දක ප්‍රමාණයක් ලුණු සහ සුදු වයිට් পেපර් පවුඩර් එකතු කරනවා. ඊට පස්සේ මෙන්න මේ ආකාරයේ සුමුදුවට හොඳ ස්ටැක්ස් එකක් කෙන විදිහට මෙන්න මේ විදිහට අපි ඒක කලවම් කරගන්නවා. මේ දෙන්න අපි හදාගත්ත මෑෂ් පොටෑටෝ එක හරිම ක්‍රීමි හරිම රසයි. මෙන්න මේ ආකාරයට තමයි හරියට මෑෂ් පොටෑටෝ එකක් හදාගන්නේ. ඉතින් ඇති සිටියට ස්තුතියි. අපි අලුත් වීඩියෝ එකකින් නැවතත් හම්බ වෙමු.